ඔබට මතකයි මේ මෑතකදී අත්තරගොඩ බක්තුණු ආනන්දපාලක මහතා ඇතුළු පිරිසක් වරිමර ඇවිල්ලා මාධ්‍යවේදීන් කිව්වා ඉන්දන ඉන්දනිකයක් ඇති වෙනවා කියලා. ඔන්න ඒකේ තමුනාසලා මාධ්‍යලත් ඒක ප්‍රධාන සිරස්තලයක්. ඒ පුද්ගලයන් කෙසේ වෙතත් තමුනාසලා මාධ්‍ය විශ්වාස කරන ජනතාව තමයි තමුනාසලා නාලිකාවේ ප්‍රවෘත්ති බලන්නේ. ඒතර ජනතාව නාලිකාව ගැන තියෙන විශ්වාසයෙන් දුවන් ගිහින් පොලිමේ. ඒතර තෙල් හිගයක් නැතුව කෘතිම තෙල් පොලිම් හත් වතාවක් ඇති වුණා විවිධ පුද්ගලයන් විසින් තෙල් හිගයක් ඇති වෙන බවට මාධ්‍ය කියලා ඒවා මාධ්‍යවල විකාශනය වීම. ඒ නතර කරගන්න මම ජනතාවට පුරුද්දවත් දුන්නා. ඇත්තම තෙල් හිගයක් නැහැ මේක බොරු කතාවක්. ඇත්තම තෙල් හිගයක් ඇති වෙනවා නම් මම ඒ බව කලින් කියනවා. ඒ අනුව මම ජනතාවට දුන්න පුරුද්දෝ නිසාම ඊට පස්සේ ඇවිල්ලා මේ අය මාධ්‍ය හමු කියලා තෙල් හිගයක් ඇති වෙනවා කියනකොට ජනතාව ගණන් ගත්තේ නැහැ. තමුනාසලව මාධ්‍යවල විකාශනය කරෙත් නැහැ. ප්‍රබල දැන් වක්කීමක් තියෙනවා. ඇත්තම තෙල් හිගයක් ඇති වෙන්නේ අරකට. ඒක කියන්නේ මොකද මාව විශ්වාස කරන තමයි ජනතාව අර අයව විශ්වාස නොකර ඉන්නේ. ඒ නිසා තෙල් හිගය නැති කරන්න මම යෝජනා කරේ කාරණා දෙකයි. ඒක මගේ මැජික් එකක් නෙවෙයි. ඊට වසර 2000කට කලින් තිරිඟු පිටිය කියක් රෝම අධිරාජ්‍ය අධිපති වෙලා ඒක විසඳන්න පාවිච්චි කරලා උපක්‍රම දෙක. මිල වෙඩි කිරීම සහ සලාත් ක්‍රමය. ඔබට මතක ඇති ඒ ආණ්ඩුව රුපියල් 7 කින් ඩීසල් වැඩි කරා කියලා මට විරුද්ධ මගේ ආණ්ඩුව විශ්වාසපත්‍ර යෝජනාවක් දෙනවා. ඒ වගේම සලාත් ක්‍රමය මම යෝජනා කරේ 2021 නොවැම්බර් මාසේ. ඒ කවදාවත් කරන්න ඉදුන්නේ නැහැ. ඒ නිසා මට දෙනවා දැන් ආණ්ඩුව හිතාමත දෙල්ලන් පුදේ කැටි කරනවා. සමහර මාව අසීමිතතාවට පත් කරලා මාව ආණ්ඩුවෙන් ඉලවගන්න කලාව ඉන්න පුළුවන්. මොකද නිව් ෆෝර්ට්‍රස් සීරීස් සමග ගිවිසුම් මම අස්සම් කරන්න අවශ්‍ය බලපත් නිකුත් කරන්න ඕනේ බලශක්තියක් තෝරගෙන ඉන්නේ මම. ඒ වෙනුවට මම නිව් ෆෝර්ට්‍රස් සමාගමට ගෑස් ඒකාධිකාරිය දෙනවට විරුද්ධ උසාවියට ගිය ලෝක වාර්තාවක් දැක්කම එතුමරේ. ලෝකේ කවදාකද තියෙන දැක්කලා නැහැ. ඒ නිසා මාව අමුතු දුරින් ඉවත් කරවා ගැනීම ජනතාවලව උද්ඝෝෂණයක් කරවන්න කෘතිම තෙල් හිගයක් ඇති කරා. ඒ නිසා මට සිද්ධ වුණා රටේ ඉදිරියට ඇවිල්ලා කියන තෙල් හිගයක් ඇති වෙනවා. කොහොමද තෙල් හිගය නැති කරගත්තේ? මම ඉවත් වුණාට පස්සේ ලොකු ගැඹුරුමය කාලේ තෙල් හිගය ඇති වුණා. මම කිව්ව වගේ මේ කාලේ තෙල් හිගය ඇති වුණා. අනිත් පැත්තට කාන්තර විජේසිංහ රජතුමා කාලේ තෙල් හිගය තෙල් පොලිම නැති කරගත්තේ මොනව කරලාද? මම දුන්න නිර්දේශ දෙක ක්‍රියාත්මක කළා. 120 කට තිබුණු ඩීසල් ලීටරේ 450 දක්වා වැඩි කරලා බිල වැඩි කිරීම කරා. අනිත් පැත්තට කාර් වල ලීටර 20යි, ත්‍රිරෝදෙට ලීටර 5යි, මොටරසයිකල් ලීටර 4යි ආදී වශයෙන් සලකනු මේ දිනවා. එතකොට අපි දුන්න විසඳුම ක්‍රියාත්මක කළා තමයි තෙල් පොලි නැති කරේ. ඒක හිතාමතා තෙල් පොලි ඇති කරනවා නම් ආණ්ඩුව ඒක මම ජනතාවට කලින් කියලා මේ අර්බුදයේ මේ දෙයක් වෙනවා කියන නොකිය. ඒ නිසා මේ අර බොරු කතා වලට කියන එකක් නෙවෙයි. ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් අටු පොලියට නිවාස නයක් විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක් ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්